අයිබෝවන් සුබදාසක් ඔබට රැකියාවක YouTube channel එකට හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද විස්තර අරගෙන එන්නේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගබඩා බාරකරු. එහෙම නැත්නම් ස්ටෝර් කීපර් කියන තනතුර සඳහා පවතින වේකන්ට් එක ගැන විස්තර ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් ඊට කලින් ඔයගලට මතක් කරන්න තවමත් ඩෙඩ්ලයින් පහවෙච්ච නැති ජොබ් වේකන්සිස් කිහිපයක්ම අපි channel එකේ දාලා තියෙනවා. ඉතින් වාත්‍රස්සාවක් හොයන කෙනෙක් නම් tag ගාලා ගිහින් බලන්න ඔයාලට ගැලපෙනවා හොයපු විදිහේ ඔයා කැමති field එකේ ජොබ් වේකන්සිස් අපි ගාව තියෙනවද කියලා. ඒ වගේම අනිත් අයටත් බලන්න, share කරන්න, අපිව subscribe කරන්න. හොඳයි, අපි දැන් අද අපේ වේකන්ට් එක ගැන කතා කරමු. මම කලින්ත් කිව්වා වගේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගබඩා බාරකරු කියන තනතුර සඳහා තමයි මේ කැඳවීම සිද්ධ කරන්නේ. ආයුධම්පත් බාරගන්න අවසාන දිනය 2023 12 මාසේ 30 වෙනිදා. ඉතින් මේගොල්ලෝ ඉදිරිපත් කළ තියෙන ක්වොලිෆිකේෂන්ස් තමයි අපස උසස් පෙළ විභාගය සමත් වී තිබීම සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඩිප්ලෝමා එකක් හරි එහෙමත් නැත්නම් වෙනත් higher professional qualification එකක්, artist storms management, logistics management, warehousing, ඒ වගේම supply chain management, මෙන්න මේ වගේ මොකක් හරි මේ විෂයපතයක වෙනත් සුදුසු කුසලතාවයක්, අධ්‍යාපන සුදුසුකමක් ඔයාට තියෙනවා නම් පිළිගත් ආයතනයක ඒකත් ආගේ සුදුසුකමක් විදිහට මෙතනදි සලකලා බලනවා. ඒ වගේම අවම වශයෙන් අවුරුදු දෙකකවත් පළපුරොත්තා මේ අදාළ කැපැසිටි එක තුල පැවතීමත් මෙහිදී සුදුසුකමක් විදිහට සලකා බලනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි බලමු මොනවද ඔයාට මෙතනදී හම්බ වෙන රෙස්පොන්සිබිලිටීස් කියලා. එතනදී අදාළ ප්‍රොසීඩිය එකට, ආයතනයේ අදාළ ප්‍රොසීඩිය එකට පවතින ස්ටෝර්ස් වල පවතින විවිධ ද්‍රව්‍ය ඒව පිළිවෙලකට සකස් කරලා ඒව හරි විදිහට ඕගනයිස් කරලා පරිස්සමට මේ දේවල් බලා ගන්න එක රෙස්පොන්සිබිලිටි එකක් විදිහට මෙතන සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ පද්ධතියට අනුකූලව මේ දැනට පවතින ස්ටොක්ස් මොනවද, ඊට පස්සේ ඉන්කමින් සප්ලයිස්, ඊට පස්සේ ආපහු යන ඒවා, මේ දේවල් ඇකියුරේට් විදිහට මේ වගේ රෙකෝඩ්ස් හරි විදිහට පවත්වාගෙන යෑම, ඒ වගේ මේ සියලුම ට්‍රාන්සැක්ෂන්ස් වල ගනුදෙනු වල රෙකෝඩ්ස් පවත්වාගෙන යෑමත් ඔයාගේ රෙස්පොන්සිබිලිටි එකක් විදිහට මෙතන සලකනවා. ඒ වගේම තමයි ඔයාට MS Office, ඒ කියන්නේ Microsoft Office සම්බන්ධයෙන් ඒ වගේ data management කරන්න, reporting වගේ දේවල් ගැන ඔයාට තියෙන හැකියාවත් මෙතනදී සලකලා බලනවා. ඒ වගේම ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂා ලිවීම සහ කියවීමට හැකියාවත් සලකලා බලනවා මෙතන. ඒ වගේම තමයි මේ වගේ තවත් ඔයාලට තිරේ දිස්වන ආකාරයට ඔයාට තියෙන රෙස්පොන්සිබිලිටීස් කිහිපයක්ම මෙතනදී සඳහන් වෙනවා. ඉතින් මෙතනදී කියනවා මේ රතු කුරුස, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය ඒගොල්ලන්ගේ සියලුම කටයුතු, ඇඩ්මිනිස්ට්‍රේටිව් කටයුතු වගේම ඔපරේෂන් ෆෑස් මේ හැම එකක්ම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි සිද්ධ කරන්න කියලා. ඉන්ටර්වියු සඳහා ඒගොල්ලෝ ෂෝට් ලිස්ට් කරපු අයදුම් කරුවන් පමණයි ගන්න කියලා සඳහන් වෙනවා. ඉතින් කොහොමද අපි මේකට ඇප්ලයි කරන්නේ? ඔයාගේ ඇප්ලිකේෂන් එකක් jobs@redcross.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට හරි ඔයගොල්ලන්ට මේ තිරේ දිස්වන විදිහට jobs@redcross.lk කියන මෙන්න මේ ඊමේල් එකට හරි ඩිරෙක්ටර් ජෙනරල් ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සොසයිටි නම්බර් 106 ධර්මපාල මාවත කොළඹ 7 කියන මේ ලිපිණයට තැපැල් කිරීම මගින් ඔයාගේ ආයුධපත් ඔවුන්ට යොමු කරන්න පුළුවන්. ආයුධපත් බාරගන්න අවසාන දිනය 2023 12 වෙනි මාසේ 30 වෙනිදා.
ඒ වගේම කියනවා ඕගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක ඊමේල් කරනකොට හරි එහෙම නැත්නම් පෝස්ට් කරනවා නම් තැපැල් කරනවා නම් රිෆරන්ස් නම්බර් එක HRM 845 කියලා සඳහන් කරන්න ඕනේ. ඉතින් හිතනවා නම් මේ සඳහා වාට අයදුම් කරන්න පුළුවන් කියලා කලින් කෝ වගේ 2023 දොළොස්වන මාසේ 30 වෙනිදාට කලින් අයදුම් පත්යම් කරන්න ඕනි. තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාල්කේ අපිව සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න.